cricket එක ලේසියෙන් අමතක කරන්න බෑ. Cricket එක කියන්නේ මේ රටේ නිල වශයෙන් හොරකම අනුමත කරපු එක. Cricket එක කියන්නේ මේ රටේ නිල වශයෙන් හොරකම එයාලත් අනුමත කළා. ජනාධිපතිවරයාත් ඒක අනුමත කරපු එක. Puhul hora karen dane kiyenol. Puhul hora karen dane kiyenol. Oba balanna parlimentuwe king ekkenata parlimentuwe cricket ekata pakshawa ki denek katha karada. E aya anne horunge godata pahadiliwama daaganna. Pahadiliwa daaganna. Cricket eka kiyana me rate hadagasma yanakota වේදනාවෙන් කතා කරනකොට ක්‍රිකට් එකට විරුද්ධව කතා නොකර කී දෙනෙක් පස්සදොරෙන් පැනලා ගියාද ක්‍රිකට් එකෙන් කප්පන් අරගෙන අන්නේ අයත් වචනෙට හොරු හොරු කිව්වට උන් කරන්නේ තේ දෙම තමයි උන් කරන්නේ හොරකම් කරන එක කප්පන් ගන්න එක පගා ගන්න එක ඔක තමයි යථාර්ථය Rata hadanawa 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 kiki keke katakin waire wapura 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 awata cricket ekedi me rate patte janathawage patte hita gatta nathi hama ekekma horek kiyana eka hondana mataka diya gan eka hondana mataka diya gan e wagema tamai aragalen samaharu balayata aave හොරකම විකුණලා හැබැයි උන් ඇවිල්ලා කරන්නේ හොරකමම සහ හොරාගෙන් ජීවත් වෙන එක හොරාගෙන් යැපෙන එක ආණ්ඩු පෙරලන්න නිර්පාක්ෂික අරගලයේ ආණ්ඩු පෙරලන්න පාක්ෂික අරගලයක් කරගත්ත හොරකම ගැන කතා කරන එකකට සුකුත් කරන්නේ ඒ ක්‍රිකට් එකේ හුරුංගෙම්ම සල්ලි අරගෙන හොරකම අනුමත කරමින් ජීවත් වෙන එක දෙකක් නෑ වෙනවර නිලධාරියාට මම දොස් කියන්නේ නෑ ග්‍රාමසේවක නිලධාරියාට මම දොස් කියන්නේ නෑ කිසිම සංවර්ධන නිලධාරියෙකුට මොකද එයාලා වැරදි නෑ උඩයි වැරදි කොමේ අයට දීලා තියෙන වගකීම් සමුර්ධි නිලධාරියාට දීලා තියෙනවද ඉලක්කයක් මෙන්න සල්ලි පවුල් 100ක් මේ අවුරුද්දේ ආර්ථික වශයෙන් දියුණු කරන්න කියලා නෑ සංවර්ධන නිලධාරියට දීලා තියනවාද මෙන්න මේ ගාණ තියනවා කුඩා කර්මාන්තයක් ආරම්භ කරන්න ඕන ඔබේ ගමේ මෙන්න මුදල් මෙන්න ඔබේ තනතුරේ වගකීම කියලා දීලා තියනවාද නෑ කෘෂි පරේෂණ නිලධාරියට දීලා තියනවාද ඔබේ හැම ගෙවත්තකම වගා වෙන්න ඕන වගාව ගෙව්වේ නැත්නම් අනිවාර්යෙන්ම මෙන්න මේ විදිය දඩයක් දානවා මේක ඔබේ වගකීම මේක ඔබ හරියට ඉෂ්ට කරන්න ඕන කියලා වගකීමක් දීලා තියනවාද නෑ එනිසා අපි දන්නවා එනේන නායකයාට කිසිම මම දකින්නේ නැහැ එක වෙලාවක උවමනාවක් තිබ්බා දැන් යුද්ධය අවසන් කරන්නත් උවමනාවක් තිබ්බේ නැහනේ යුද්ධේ වවන් කෑවනේ එතන මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය ඉවර කරා හැබැයි එතනින් පස්සේ තුමගේ ක්‍රමවේදේ වැරදුනා ඒ වගේ එතනින් එහාට අපි දැක්කේ නෑ රට හදන්න අවංක චේතනාවක් තියෙන නායකයෙක්. පාර්ලිමේන්තුවේ අවංකව වැඩක් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අන්නේ පිරිසට එකතු වෙන්න ඕන තවත් කණ්ඩායමක්. මම මේ රටේ ඉන්න උගත් බුද්ධිමතුන් ඉන්නවා. භාණ්ඩාගාරයේ මුදල් ගෙදර ගෙනියන්න ඕන කියලා කැත හිතක් නැති පිරිසක් ඉන්නවා. ප්‍රායෝගිකත්වයේ තියෙන මහජනයාට ආදරය කරන පිරිසක් මේ රටේ ඉන්නවා හැංගි හැංගි එන්න එපා එළියට බහින්න රට වෙනුවෙන් එළියට බහින්න ලෝකේ ඉන්නවා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා හොඳ පිරිසක් ශ්‍රී ලාංකිකයෝ ගිහිල්ලා මේ රට අතෑරලා ඔබට පුළුවන් මේ රට ගැන කැක්කුමක් තියෙනවා නම් හැංගීමක් තියෙනවා නම් මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව විඳින දුක වෙනුවෙන් එළියට බහින්න
අපිට තියෙන්නේ අර ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන මොකද්ද සරලව කියන්නම්කෝ පිච් එක හොඳ නම් ලකුණු ගහනවා පිච් එක හොඳයි නම් මැච් එක ගහනවා ඒක නිසා අපිට තියෙන්නේ රට හදන්න කර්මාන්ත ඇති වෙයි තව තව මේ රට හදන්න වෙන්නේ සිංගප්පූරු වගේ නීතියෙන් මේක නීතියෙන් නැතුව මේ රට හදන්න බෑ මේ රට හදන්න ඕන විගණනේ මේ රට හදන්න ඕන වගකීම සහ වගවීමෙන් ඒකට එක දෙයක් ඕන මහ එක කෙලින් යනවා නම් රට කෙලින් ජනාධිපතිවරයා හොරකම් කරන්නේ නැත්තම් ජනාධිපතිවරයා ගජමිතුරන්ට විශේෂ සැලකිලි කරන්නේ නැත්තම් ජනාධිපතිවරයා හොරු රකින්නේ නැත්තම් අමාත්‍ය මණ්ඩලය කරයිද කරන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීලා හොරකම් කරයිද කරන්නේ නැහැ පාර්ලිමේන්තුව හොරකම් කරන්නේ නැත්තම් අමාත්‍යංශ ලේකම්ල හොරකම් කරයිද කරන්නේ නැහැ එමනම් ග්‍රාම සේවා වසම දක්වා නිලධාරියා දක්වා හොරකම නවතිනවා දූෂිතට තිත තබමු මෞබිම ගොඩනගමු මොකද්ද තියෙන්නේ මෞබිමට ඔක්සිජන් දෙන්නම වෙලා තියෙන්නේ මෞබිමට ඔක්සිජන් ඕන දූෂණයට මොකද්ද ඕනේ සයනයි ඒකයි අපි කිව්වේ මෞබිමට ඔක්සිජන් දූෂණයට සයනයි කියලා දූෂිතය සියදිවි හානි කරගත යුතුයි අද මේ රටේ පැති දෙකක් තියෙනවා දූෂණයට පක්ෂව හිටගන්න පිරිසයි දූෂණයට විරුද්ධව හිටගන්න පිරිසයි ඔබතුමා කිව්වා වගේ දැන් අපි කණ්ඩායමක් කමිටුවක් පත් කරලා තියෙනවා ලලිත් එල්ලාවල මැතිතුමා ඒකේ මමත් නැහැ ඒකේ ඔබතුමත් නැහැ ඒකේ අර්ජුන රණතුංග මහත්තයත් නැහැ පාර්ලිමේන්තුවේ 225 ඔබතුමාම මෙතනද කිව්වනේ නඩු වලින් වැරදිකාරයෝ වෙච්ච පමණක් නෙමෙයි දූෂණ චෝදනා අමු අමු එල්ල වෙච්ච අයවත් මේකට ගන්නෙපයි කියලා අපි ආරාධනා කරනවා අපි ආරාධනා කරනවා ලිඛිතව ආරාධනා කරනවා දූෂණය වංචාව පහුගිය දේශපාලන ජීවිතය තුළ නැති අයට දූෂණ විරෝධී මේ සම්දානයට එකතු වෙන්න පුළුවන් ඒ අයට අපි ලිඛිතව ආරාධනා කරනවා ඒ විතරක් නෙමෙයි මේ ගොඩනැගෙන දැවැන්තම දූෂණ විරෝධී සම්දානය තමයි මේ රටේ ඊළඟ රාජ්‍යයේ නායකයා සහ රාජ්‍යයේ පාලනය තීන්දුව කරන්න කියන එකත් අපි මේලාදී සිහිපත් කරනවා රටේ රාජ්‍යයේ නායකයාත් රාජ්‍යයේ පාලනයත් දෙකම තීන්දුව කරන්නේ හොරකමට විරුද්ධව දූෂණයට විරුද්ධව මේ ගොඩනගන සම්දානය සහ රට ගොඩනගන සංඝාදේ විදිහට ඒකයි කියන එක අපි සිහිපත් කරනවා එනිසා මේ උතුම් පිම්බිම අපිට ගොඩනගන්න පුළුවන් මම මේ තේහා අදහස් දක්වන්නේ නැහැ ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ හැම රටකම ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියෝ මේ කතාව බලාගෙන ඉන්නෝ ඒක නිසායි මම මේ කරුණු පැහැදිලි කළේ එනිසායි මේ රට හදන්න පුළුවන් කියන වැඩපිළිවෙල ඉදිරිපත් කරේ අපි ආරාධනා කරනවා දූෂණයට හොරකමට විරුද්ධ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ඔය 225 අවංක පිරිසට අපිත් එක්ක අත්වල් බැඳ ගන්නයි කියන ආරාධනය අපි මෙතෙන්දි කරනවා ඒ වගේම පළාත් සභා ක්‍රමය මේ වෙලේ විසිරෝලා තිබ්බත් පළාත් පාලන ආයතනය විසිරෝලා තිබ්බත් මේ රට වෙනස් කරන්න ඕන අවංකව මේ රට ගොඩනගන්න ඕන කියලා එයි හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා ඒ අයට දූෂණ විරෝධී අපේ සම්දානෙක එකතු වෙන්න කියන ආරාධනාව අපි මෙතෙන්දි කරනවා ඒක නිසා ඍජුව හෝ වක්‍රව හෝ අනියමින් හෝ බලයකට ඇවිල්ලා හොරකම් කරන්න හිතනවනම් හෝ ඔවුන් නම් කරුණා කරලා මේ වේදිකාවට එන්න එපා පාර්ලිමේන්තුව තුල අවංකව මේ රට ගොඩනගන්න ඕන කියන පිරිසක් ඉන්නවා නම් හිතන්නේ පාර හැමදාම වගේ ආණ්ඩුවේ ඉඳලා හොරු එක්ක ඉඳලා කාලා අන්තිම මොහොතේ මේ පැත්තට පනිනවා කියලා
තවත් මහජනයක අනුමත කරයිද? කරයිද? නෑ. මේ රටේ මිනිස්සු තවත් ඒක අනුමත කරන්නේ නෑ. යන්න වාහනයක් නැත්තම් වාහනේ බාර දීලා පයින් යන්න. යන්න වාහනයක් නැත්තම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරණේ එයාලගේ වාහනේ දීලා පුෂ්පයිසිකලෙන් යන්න. නම්බුයි දූෂිතව එක්ක ඉන්නවට වඩා මේ රටේම මිනිස්සු මිදෙන දුක ගලවලා ඉදිරියට ගෙනියන්න කැප වෙන වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි පෙළ ගැහෙනවායි කියන පණිවිඩෙත් විශේෂයෙන් සිහිපත් කරමින් ඒ වගේම අවසාන වශයෙන් අති ගෞරවනීය මහා සංඝරත්නය අපේ උඩගම ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛව ඔබ වහන්සේලාත් ඒ වගේම පූජකවරුන්ටත් නමස්කාර පූරක ස්තුතිය පුද කරමින් අවංකවම ගොඩනැගෙන දූෂණ විරෝධී සහ අවංකවම ගොඩනැගෙන දූෂණයට තිත තියෙන වගේම මාතෘභූමිය ගොඩනගන සන්ධානය තමයි මේ රටේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පිහිටවන එකම සන්ධානය කියන එකත් මේ වෙලාවේදී සිහිපත් කරමින් ඔබට ජය වේවායි පතමින් තෙරුවන් සරණ පතමින් මා වේලාවෙදී සමු ගන්නවා බොහොම ස්තුතියි මේ රටේම මිනිස්සු මිදෙන දුක ගලවලා ඉදිරියට ගෙනියන්න කැප වෙන වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි පෙළ ගැහෙනවායි කියන පණිවිඩෙත් විශේෂයෙන් සිහිපත් කරමින් ඒ වගේම අවසාන වශයෙන් අති ගෞරවනීය මහා සංඝරත්නය අපේ උඩගම ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛව ඔබ වහන්සේලාත් ඒ වගේම පූජකවරුන්ටත් නමස්කාර පූරක ස්තුතිය පුද කරමින් අවංකවම ගොඩනැගෙන දූෂණ විරෝධී සහ අවංකවම ගොඩනැගෙන දූෂණයට තිත තියෙන වගේම මාතෘභූමිය ගොඩනගන සන්ධානය තමයි මේ රටේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පිහිටවන එකම සන්ධානය කියන එකත් මේ වෙලාවේදී සිහිපත් කරමින් ඔබට ජය වේවායි පතමින් තෙරුවන් සරණ පතමින් මා වේලාවෙදී සමු ගන්නවා බොහොම ස්තුතියි.